தமிழ்நாச அவசானவாசன் திகட்டமாய் திருப்பாத்கரமி திமுனா மே போகிறவள சித்தவின அஹித்தகர விசசாஹித போகிறா பெற ஆணை நிக்கிறோம் ஏக பகுகி விகணன வார்த்தாவுக்கு திபினம் ஹேவ விகணன வார்த்தாவுட ஆப்பன தீவட்டி கத்தின மாவுபுத்து மட்டு கியன்ன தெதாசிச தாவின மாசி அட்டவினித பிரமித்தி ஆயத்தனே சித்திகா கீன மாத்மி ஏ லிப்பியாக் நிகுத்கரன முகத்த மெட்ரிட்டன் தாட்ட தாத்திப டிஎஸ்பி ஏ டிஎஸ்பி பிரமித்தியன் தோராய் மெட்ரிட்டன் தாட்ட தாத் டிஎஸ்பி ප්‍රමිතියෙන් තොරයි 2010යි 8 වෙනිදා තමයි මේ ලිපිය නිකුත් කරන්න සිද්ධිකා. එතකොට සිද්ධිකා කියන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඩිරෙක්ට් ජෙනරල් මේ හැටියට කටයුතු කරනවා. එතුමිය ලිපියක් නිකුත් කරනවා මේ විස සහිත පොහොර ටික නිදහස් කරන්න කියලා. ඒ තීරණය අරන් තියෙන්නේ PB ජයසුන්දර හිටපු සාකච්ඡාවකදී. ජනාධිපති හිටිය අනිත් එකේ. මේ ලිපිය නිකුත් කරන්න මොකද්ද? PB ජයසුන්දර මහතාද නියෝජනය කළ සාකච්ඡාවකදී මේ විස සහිත පොහොර ටික නිකුත් කිරීම සඳහා තීන්දුවක් ගත්ත බව. ඒ අනුව ඒක ලියනවා ජාතික පොහොර ලේකම් කාර්යාල අධ්‍යක්ෂකවරයාට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා ලංකා පොහොරේකට ලියනවා කසුන් මහත්ින්ද මහත්ත්ව මහතා නේද ජෙනරල් මැනේජර්ට ලංකා පොහොරේක ආපහු PB ලියුමක් එවනවා එයා එහෙම තීන්දුවක් ගත්තේ නැහැ කියලා හැබැයි සිද්ධිකා උපුටා දක්වන මේ විශ්වසහිත TSP මෙට්‍රිටන් 18000 නිකුත් කිරීම සඳහා ප්‍රමිති ආයතනයේ ජෙනරාල් වරිය තීරණයක් ගන්නවා ජනාධිපති ලේකම්වරයා දීපු සාකච්ඡාවකදී ඊළඟ තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන දේශීය ප්‍රමිතියට අනුකූල නොවන පොහොර සඳහා රුපියල් කෝටි 50ක් පමණ මුදලක් 2020 මහ කන්නේ සඳහා ගෙවීම මේ තියෙන මාගාවේ එක පිළිවෙල සම්පූර්ණ විස්තර මේ සාකච්ඡාව විශේෂයෙන්ම තමුන්නාචර මම කියන්නම් මේ විස සහිත පොහොර තිබුණු බව කියනවා ඒකෙදි විශේෂයෙන්ම මේ අපේ රටේ ටෙස්ට් කරනවා මේක ඒක පරීක්ෂාවට භාජනය කරාට පස්සේ මේ පොහොර තොගේ ආසනික් තියෙනවා කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 38ක් ලෙඩ් තියෙනවා කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 49ක් තව බැරලෝහයක් තියෙනවා කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 50ක් එතකොට මේක අපේ ප්‍රමිතියට තොරයි අපේ රටේ ප්‍රමිතිය තියෙන්නේ ආසනික් තියන්න පුළුවන් කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 25යි ලෙඩ් තියන්න පුළුවන්කම තියෙන කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 30යි ක්‍රෝමීන් තියන්න පුළුවන් කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 50යි හැබැයි මේ පොර මේ වார்த்தාව යන ඊට වඩා වැඩි එනිසා මේක නිකුත් කර තිබෙන්නේ හැබැයි ජනාධිපතිවරයා තිරපු සාකච්ඡාවකදී 11 වෙනි මාසයේ 3 වෙනිදා 2020 අවුරුද්දේ අපේ රට ආසනික් ඒ වගේම ලෙඩ් ඒ වගේම ක්‍රෝමියම් ඉතාමත් බරපතල බැරලෝහය සහිත පොහොර නිකුත් කරගෙන සදා ජනාධිපතිවරයා නියෝග දෙනවා දැන් කවුද මේ විස පොහොර ගේන්නේ ඒ විතරක් නෙවෙයි තව එකක් තියෙනවා තමුනාසෙ තිරපු සාකච්ඡාවේ ඒ සාකච්ඡාවකෙත් විස සහිත පොහොර නිකුත් කිරීම සඳහා නියෝග ලබා දී තිබෙනවා එනිසා මොකද්ද වී තිබෙන්නේ දැන් තමුනාස පහුගේ කාලේ දිගටම කිව්වේ කවුද? මේවා පිටිපස්සේ නේ පොර මාෆියා. පොර ව්‍යාපාරිකින් සැබවින්ම ගරු මන්ත්‍රීතුමනි මේවා පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව. ආණ්ඩුවේ අමතිවරු. මේ විශ්වසහිත පොහොර අපේ රට ආණ්ඩු නැති කිරීම සඳහා අවසර දුන්නා. ඒ සඳහා බලපත්‍ර දුන්නා. ඒ සඳහා නියෝග ලබා දෙනු තිබුණා. සමහර සාකච්ඡාවල මුලසුන දරුවේ ජනාධිපතිවරේ. සමහර සාකච්ඡාවල මුලසුන දරුවේ ජනාධිපති ලේකම් PB ජයසුන්දර. ඒ නිසා අන්තිමේට මේ පොහොර ව්‍යසනය කෙලවරු වුණේ. මේකට සම්බන්ධ වෙන අමතිවරු ගණනාවකගේ මල්ල තර වෙලා. නිලධාරීන් ගණනාවකගේ මල්ල තර වෙලා. අනිත් පැත්තෙන් ගත්තොත් ජනතාවට වස සහිත පොහොර ගෙනල්ලා ඔන්න තමුන්නාන්සලාගේ කාබනික විප්ලවයේ අවසන් ප්‍රතිඵලය ඒ නිසා මා හිතනවා මේකෙන් අවසාන වශයෙන් සිදු වී තිබෙන දේ තමයි කාබනික සංකල්පය පිළිබඳ තිබුණු ඉතාමත් නිර්වෘල් පැහැදිලි විශ්වාසනීය අදාස සංකල්පය පවා තමුන්නාන්සලා දූෂණය ලක් කරලා තිබෙනවා